ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ බංකොලොත්තෙච්ච ආර්ථිකයක් සහිත අපේ රටේ මහජන මුදල් එහෙමනත්තං ජනතාව හවුල්ලලා ණය ගෙවිය යුතු මුදල් පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අරගෙන යන ඒ මුදල් විනාශය ගැන තමයි මූලික වශයෙන් මම කතා කරන්නේ. දැන් මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය ගැසට් නිවේදනයකින් දැනුම් දුන්නා ප්‍රජා උපදේශන කමිටු හැම ගමකම ප්‍රජා උපදේශන කමිටු හැටියට කමිටුපත් කරලා ඒ හැම කමිටුවකටම රුපියල් 110ක මුදලක් ලබා දීලා ඒ ගම්වල යම් කණ්ඩායමක් මානසික වශයෙන් මේ ආණ්ඩුව කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහත්මයා කෙරෙහි ප්‍රසාද තත්ත්වයක් ඇති කරගන්නා වැඩපිළිවෙළක්. දැන් එතකොට දැන් ඒක අධිකරණයේ මගින් ඒක තහනම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමිසම දේශපාලන උත්සව ගණනාවක් දැන් මේ වෙනකොට අත්හිටවල නවත්තලා තියෙනවා. හැබැයි ඒකම අපි දකිනවා දැන් හරින් ප්‍රාන්දු මනුෂ්‍ය නානායක්කාර ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දාලා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. විගමනික හරසර කියලා විදේශගත වෙලා මෙහාට එන විදේශගත වෙලා ඉන්න අයට ඒ අයගේ මනදොල සපුරන්න ඒ අයට මානසික අල්ලසක් දෙන්න ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඔවුන්ට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න විගමනික හරසර නමින්. හරේන් ප්‍රාන්දු ඇමතිවරයා සංගීත විනෝද වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා මුළු රටේම. ස්මාර්ට් යූත් එක්සිබිෂන් කියන නම යටතේ බාණ්ඩාගාරයෙන් සල්ලි වෙන් කරගෙන අනුමත කරගෙන තියෙනවා තරුණ තරුණියන්ට මානසික අල්ලසක් දෙන්න. ඉතින් මේ වගේ විශාල වැඩ දැන් ජනාධිපතිවරයා කාන්තාවන් සවි බල ගන්න ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරගෙන තියෙනවා. එතකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පරිපූර්ණකයක් හරහා සම්මත කරගත්තා තවත් මුදල් ප්‍රමාණයක්. ඉතින් මේ වගේ අපිට පේනවා සම්පූර්ණයෙන් රටේ රෝහල් පද්ධතිය තුළ ඒ උපකරණ නැතුව දැඩි අසීරුතාවයකින් කටයුතු කරද්දි ඖෂධ නැතුව දැඩි අසීරුතාවයකින් කටයුතු කරද්දි ගුරුවරු ටික වැඩි වැටුප් ඉල්ලද්දි රටේ විවිධ වෘත්තිකයින් ඔවුන්ට ජීවත් වෙන්න බෑ කියලා කියද්දි ආර්ථිකයේ බංකොලොත් වුණා වෙනවා ආර්ථිකයේ බංකොලොත් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයම එකපාරක් කියනවා සල්ලි නෑ කියනවා ආය වෙලාවකට ආර්ථිකය දැන් බංකොලොත්භාවයෙන් මිදුණා කියලා කියනවා. මේ සේරම වෙද්දී දේශපාලනය ඉලක්ක කරගෙන ජනාධිපති වරණය ඉලක්ක කරගෙන රටේ තියෙන මුදල් විශාල වශයෙන් දේශපාලනික වැඩසටහන් සඳහා වෙන් කරගනිමින් නාස්ති කරමින් ඉන්නවා. ඉතින් අපි කරුණා කරලා කියන්නේ මේ අපි අමාරුවෙන් මේ නැගිටින්න හදන රට මේක දැන් දේශපාලන සෙල්ලම් දාලා දේශපාලන අල්ලස් දීලා අපේ භාණ්ඩාගාරය අපේ ජාතික ධනය විශාල වශයෙන් වියදම් කරලා ඉවරයි. ලෝකෙට ණය වෙවි අරගන්න මුදලුත් දේශපාලන අරමුණු සඳහා වෙන් කරනවා නම් ඒක සාහසික අපරාධයක් හැටියට අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඉතින් ඒක අපේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා එක වෙලාවකට උත්සාහ කරනවා රාජපක්ෂවරු නැති රනිල් වික්‍රමසිංහ කෙනෙක් හැටියට පෙන්නුම් කරන්න. එතකොට තව පාරක් උත්සාහ කරනවා රාජපක්ෂවරු ඇති රනිල් කෙනෙක් හැටියට පෙනී හිටින්න. රාජපක්ෂවරු ඇති රනිල් රාජපක්ෂවරු නැති රනිල් දැන් පැහැදිලිවම අපිට පේනවා පොහොට්ටුවේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට හුළං ගහමින් ඔහුව පුම්බමින් ඔහුට කැමැත්ත පළ කරන කණ්ඩායම.
තව කණ්ඩායමක් ඉන්නවා බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සමග හිට ගනිමින් රාජපක්ෂවරුන්ට අදටත් කත්තදින ඒ රාජපක්ෂවරුන්ට හයිය දෙන රාජපක්ෂවරුන්ගේ කණ්ඩායම. එතකොට රාජපක්ෂවරුන්ට එරෙහිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක ඉන්න කණ්ඩායම. ඒ අය මම හිතන්නේ රාජපක්ෂවරුන්ගේ දැඩි පාලනයට ලක් වෙලා එපා වෙලා යම් යම් දේවල් වලදී රාජපක්ෂවරුන්ටත් ඒ කොමිස් කොටස් කුට්ටි දෙන්න ගිහිල්ලා තරහ වෙලා එහෙම රාජපක්ෂලා පිළිබඳව කලකිරීමක් ඇති කරගත්ත කණ්ඩායම. හැබැයි අපරාධ කියන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ තමන් එක්ක ඉන්න මැති ඇමතිවරුන්ට හිතූ හැටියට තමන්ගේ ඒ ඒ ඒ ඩීල් ටික ඒ වැඩ ටික ඒ වාසි ටික වරප්‍රසාද ටික තමන්ගේ අමාත්‍යාංශය තුල තියෙන ඒ සියල්ල හිතූ හැටියට තනියම භුක්ති විඳින්න දීපු නිසා දීලා තියෙන නිසා තමයි රනිල් වික්‍රමසිංහට අර රාජපක්ෂවරුන්ට එරෙහිව පැන නැගිලා ඉන්න මන්ත්‍රීවරු ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැඩි කැමැත්තක් පළ කරන්නේ. එතකොට මේ රාජපක්ෂවරු නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් අපි හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට 105,000 එහා ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ. හැබැයි රාජපක්ෂවරු ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මොනවා කිව්වත් රාජපක්ෂවරුත් එක්ක ඉන්න රාජපක්ෂවරු මොන දේ කරත් රාජපක්ෂවරුන් සලකන මේ රටේ 110,000 15 ජනතාවක් ඉන්නවා. අන්න ඒ 110,000 15 ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගන්න පුළුවන්. එතකොට හැබැයි එක්සත් ජාතික පක්ෂයේ රාජපක්ෂලාට අකමැති විශාල කොටසක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට 5%ක් තියෙනවා නම් ඒ 5%ෙන් 3-4% ආය ආපහු සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගයට ගොඩ වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙනවා. එනිසා අපි කියන්නේ මෙතන රාජපක්ෂවරු නැති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට හම්බෙන ස්ථානය මොකද්ද කියන එක කියන්න බෑ. ඔහු ඉතාමත්ම පහළ ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් වෙනවා. හැබැයි රාජපක්ෂවරු ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් සාමාන්‍යයෙන් 115,000 20 ඡන්ද ප්‍රමාණයක් ගන්න. ඉතින් මේකේ රාජපක්ෂවරු ඇති රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලුවොත් රාජපක්ෂවරු නැති රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලුවොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ජනාධිපතිවරණයෙන් පරාදයි කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී අපිට කියන්න හම්බෙන්නේ. ඉතින් ඒකම දැන් අපි දැක්කා අද සරත් පුරසේකා මහත්තයත් ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් අපි සරත් පුරසේකා මහත්තයා සමග ජන බලවේගයෙන් කාලයක් ඉඳලා සමග ජන බලවේගයෙන් මන්ත්‍රීකමක් හදාගෙන සමග ජන බලවේගයට ගරහගෙන යන මන්ත්‍රීවරයෙක් නිසා අපි කියන්න කැමති සරත් පුරසේකා මහත්තයා ආයෙත් මේ දෙවෙනි පාර තමයි මේ නයා පොලේ නටන්න යන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔය වගේම සරත් පොන්සේක මහත්තයා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ටිකක් ඔළුව ඉදිමිලා සරත් පොන්සේක 2015 ගිනිසිලුව කියන පක්ෂෙන් තනියම ඉල්ලුව. හැබැයි ගිනිසිලුව කියන පක්ෂෙන් තනියම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණාට සරත් පොන්සේකට පාර්ලිමේන්තුවට එන්න බැරුව ගියා. සරත් පොන්සේකාට පාර්ලිමේන්තුවට එන්න බැරුව ගියා. පස්සේ චිත්තකෙන් තමයි සරත් පොන්සේකාව පාර්ලිමේන්තුව ඇතුළට ගත්තේ. ඒ සරත් පොන්සේකා කියන නාගයා තනියම අහිකුන්ටිකය නැතුව ස්වාමිය නැතුව තනියම පොලේ නටන්න ගිහිල්ලා වෙච්ච පළවෙනි සිද්ධිය. දැනුත් සරත් පොන්සේකා ආපහු ලෑස්ති වෙනවා. ආයෙත් අර පළවෙනි පාර සිද්ධිය අමතක වෙලා ආයෙත් දැන් තනියම පොලේ නටන්න යන්න ලෑස්ති වෙනවා. ඉතින් අපි හරි කැමතියි. දැන් සරත් පොන්සේක මහත්තයා වගේ ආයෙත් දැන් සමග ජන බලවේගීට ආයෙ එන්නත් බැරි නම්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා වර්ණා කර කර හිටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා
එක රාජපක්ෂවරුන් ලගිනවා නම් එතනද එතෙන්ට සරත් පොන්සේක මහත්තයට යන්නත් බැයි නම් ඔන්නොහේ තනියම ගිහිල්ලා පොලේ ගිහිල්ලා නටලා මොකක් හරි දේශපාලනික වශයෙන් පොළු පාරක් කාලා තමන්ගේ තරම ආයස්සරයක් අවබෝත කරගන්නවට මං හිතන්නේ ඒක අපි කැමතියි. එක පාරක් ඉගෙන ගත්ත නැති පාඩම දෙවෙනි පාරක් ඉගෙන ගන්න සූදානම් නම් ආපහු ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා කියන එක ඒක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට අද මේ මොහොත වෙනකොට අපි දැක්ක විජේදාස රාජපක්ෂ මහත්තයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. එතුමාත් දැන් ප්‍රකාශයක් කළා. ඉතින් අපි එකාතකින් සන්තෝෂ වෙනවා. විජේදාස රාජපක්ෂ මහත්තයලා සජිත් ප්‍රේමදාස මහත්තයලා කඳවුරේ හිටපය නෙමෙයි. එතකොට මේ වෙනත් වෙනත් පාර්ශ්වයන් වලට ගොනු වෙන්න තියෙන ඡන්ද ටික. ඉතින් විජේදාස රාජපක්ෂ මහත්තයාටත් ඕන්නම් පුළුවන් ඒ විදිහට ජනාධිපතිවරණය ඉදිරිපත් වෙලා ওই ඡන්ද කීයක් හරි කමක් නැහැ. අර වෙනත් කඳවුර වලට කැඩෙන්න යන තියෙන ඡන්ද ටික කීයක් හරි කමක් නැහැ කඩලා සජිත් ප්‍රේමදාස මහත්තයාට සහයෝගය දෙන එකට මම හිතන්නේ අපි කැමති. අපි විශේෂයෙන් අපි විජේදාස රාජපක්ෂ මහත්තයාට සුබ පතනවා. එතුමා එන්නේ මොන කණ්ඩායමෙන්ද කියන්න අපි දන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයාගේ අද ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා අය කියලා කියාපු ආරංචිය ඒක කාටවත් නෙමේ සුබ වෙන්නේ. ඒක සුබ වෙන්නේ සමග ජන බලවේගයට කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. විජේදාස රාජපක්ෂ මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාගේ තීරණය සමග ජන බලවේගයට සුබ ආරංචියක් කියන එක අපි මේ අවස්ථාවේදී නැවතත් කියනවා.